මම මේ දවශසල ආණ්ඩුවට පහර දෙන්න උත්සාහගන්න දේශපාලක් නීින්ට සා දේශපාල පක්ෂ යෝජනය කරන අයට කියනවා පැහැදිලිුවෝ එක දෙයක්. ඒදේ තමයි එදා නිහඬව ඉඳලා ජාතික ආරක්ෂාව බිින්දුවට වට්ටනකොටත් ඒ ආණ්ඩු ආරක්ෂා කරන්න සියලූ පිමරුපත් සකස්කරපු අය අද කිඹුල් හඳුළු හෙලන්න පටන් අරගෙන තියෙනවා මේ. මිය ගිය සහ ඉතාමත්ම අසාධ්‍ය තත්වයට පත්වෙච්ච ජනතාව පිළිබඳ. දෙේක නිසා අපි පැහැලිියෝොම කියනවා මේ රටේ ජනතාව ඉතාමත්ම හොඳ අවබෝධයෙන් ඉන්නේ. ඉතාමත්ම හොඳ අවබෝධයෙන්. මේ දිනවල තමන්ගේ බලේ රැකගැනීමට තමන්ගේ අඩු මනාප සංඛයාවක් තිබිච්ච ජනතාවගේෙන් ප්‍රතික්ෂේපවෙච්ච ජනතාවය කුණුබාල්දට ඇඳදාපු සමහර දේශපාලක්නීනිසාහ සමහර දේශපාලන පක්ස උත්සාහගන්නවා මේ කළු ඉරිදාහෙමනත්ත පාස්කු ප්‍රහාරය කරේතියාගෙන්න්න ගිහිල්ලා අපට නැවත්ත බලයට පත්වෙෙන්න්න පුළුවන්ග. පැහැදිලිුවොම කියකින ඒ අයට ඒ අයට පැහැදිිපකාශයක් කරන මේ රටේ ජනතාව ඉතාමත්ම සීබුද්ධියෙන්. මේ රටේ ජනතාව බොහොම බුද්ධිම ඔය කපටි දේශපාලක්නීගේ ඔය රැඟුම්වෙලට සහ විවිධ උපක්‍රමවෙලට රැවට එන්නට මේ රටේ ජනතාව කොහෙත්ම ලෑස්ති නැහැ කියන පනිවිඩි අපි මේ අවස්ථාවදී කියීම. ඒවගේම තමයි අපි පැහැදිලෝ දන්න මේ මේ කොමිසම පත්කරේ ඒවකට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැත්තුමත්. ඒවගේම රනිල් වික්‍රම සිංහ ඇැත්තුමත් සම්බන්ධ වෙ චාන්ුවයි. ඒ කොමිසම පිළිබඳව ඒ අයම යම් යම් ප්‍රකාසනිකුත් කිරීම මංහිතන්නේ එ කොමිසමත් ඇල්ලෝටලක් කරලා. ඒවාගේම මේ රටේ ජනතාවත් ගොනාට අන්දලා. තමන්ගේ පටු දේශපාන වාසය වෙනුවෙන් තමන්ගේ ගැලවීම වෙනුවෙන් තමන් විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය තමයි දැන් පැහදිලිුවොම පේන්නත්. අපි පැහැදිලිෝොම ෙනන රටේ ජනතාව බොම බදධමත් නිසා මේ දේශපාලන. විගඩම් නටන. ඒවගේම දේශපාලන අහිකුන්ටකයින්ට අපි කියනවා. මේ රටේ ජනතාව මංහිතන්නේ හොඳ තීන්දුවක් ලබාදේ. ඒත් තීන්දුව පිළිබඳව අපට කිසිදු ගැටළුවක් නෑ. එන්න මැතිවරණ මොන මැතිවරණේ ද ඒ මැතිවරණ වෙලද. මේ තීන්දුව ජනතාව ලබාදය කියන පැහැදිලි අපකාශේ මේ අවස්ථාවදි අපි ඉටුකොට. අපි මේ අවස්ථාාවදිී පකාස කරනු.